කුසල් මෙන්දිස් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතම ප්‍රතිකරුවෙක්. දක්ෂතා දිගින් දිගටම පවත්වාගෙන යන තියෙන නොහැකියාවත් අඩු වයසින්ම කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිකරණ බලාපොරොත්තුවක් වීමත් නිසා වැඩිපුර බැනුම් ගන්න කුසල් මෑත කාලේ දිගින් දිගට අසාර්ථක වීම නිසා ලොකු පීඩනයක ඉන්න ක්‍රීඩකයෙක්. කුසල් විතරක් නෙවෙයි අපේ කණ්ඩායම බැලුවම ගොඩක් ක්‍රීඩකයන්ට දිගින් දිගටම සාර්ථකත්වයේ පවත්වාගෙන යන එක ගැටලුවක් වුණු විදිය අපිට හොඳට දකින්න තිබුණා. තිරිමාන්න චන්දිමාල් වගේ ක්‍රීඩකයනුත් ඒ ගැටලුවට මුහුණ දුන්න දක්ෂ ක්‍රීඩකයෝ. ඇත්තටම මේ වගේ ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දි මොකද කරන්න ඕන? මේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙන මහාචාර්ය අසංග විජේරත්න කියලා තිබුණේ ක්‍රීඩකයන් මේ විදිහට අසාර්ථක වෙන්න හේතු කීපයක්ම තියෙනවා කියලා. ක්‍රීඩකයන්ගේ මානසික ව්‍යාකූලතාවය තමයි ඔවුන්ගේ දක්ෂතාවයේ යටපත් වීමට හේතු වෙන්නේ. මේ විදිහට මානසික ව්‍යාකූලත්වයට කාරණාවන් තුනක් හේතු වෙන්න පුළුවන්. ඒවා තමයි බිය, සැකය සහ දුක. මේ සැක බිය සංකාව තමයි ක්‍රීඩකයන්ගේ පොළුව අවුල් වෙන්න බලපාන්නේ. හැබැයි මේ තියෙන කිසිදු ලක්ෂණයක් නොමැති වුණත් ක්‍රීඩකෙකු අසාර්ථක වෙන්න පුළුවන්. ඒ අතීතයේ ඔහුගේ මනස තුල තැන්පත් ඇති කරුණු හේතුවෙන්. හැබැයි ඒ වගේ අවස්ථාවලදී ක්‍රීඩකයා වටා සිටින ක්‍රීඩා ලෝලීහු මෙන්ම ඇතැම් පුහුණුකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් අදාළ ක්‍රීඩකයාව දැඩිව විවේචනය කරන එක තමයි කරන්නේ. හැබැයි කරන්න ඕන ක්‍රීඩා උපදේශන පාර්ශවයෙන් ඔහු ඉන් මුදවා ගැනීමට උපකාර කරන එක. ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තලයට ආපු මුල්ලාදීරි අවස්ථා කිහිපයක් අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් කියලා පුහුණුකරු සිතන්නේ නම් දක්ෂතා, ශාරීරික යෝග්‍යතාවය ඇතුළු දුර්වලතා නිවැරදි කරලා ඔහුව දක්ෂතා අතරට ගේන්න පුළුවන්. එහෙම නැතුව දක්ෂ ක්‍රීඩකෙක් තමගේ ක්‍රීඩා ජීවිතය අතරමඟ දිගින් දිගටම අසාර්ථක වෙනවා නම් එයා මාවන්නතපත් වගේ ක්‍රීඩකයෙකු අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට රැගෙන ආ විදිහට සාර්ථකත්වයට පත් කරන්න බෑ. කෙලිම කතා කළොත් මේ දිනවල දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්දිස් නැවතත් දැල් පුහුණුවෙන් පමණක් සුපුරුදු දක්ෂතා අතරට රැගෙන එන්න අමාරුයි. තවත් තරඟ ලබා දුන්නත් එයා ගොඩනගන්න අමාරුයි. කරන්න තියෙන්නේ ඔහුගේ මනසේ තැම්පත් වෙලා තියෙන ඍණාත්මක කාරණු ඉවත් කිරීමට කටයුතු කරන එක. එහෙම කරලා අවසානයේ ධනාත්මක හැඟීම් මනසේ තැම්පත් කරන්න ඕන. ඊට පස්සේ තමයි කායික පුහුණුව දෙන්න ඕන. ඉයන් බෝතම්, ඩේවිඩ් ගව, ග්‍රැහම් ගුච් වගේ ඇලන් බෝඩර් ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතය ඇතුලේ මේ වගේ මානසික ගැටලු ඇති වෙලා අසාර්ථක වුණා. එයාලා සාර්ථක වුණේ මානසික උපදේශනයෙන්. අතීතයේ සිදුණු අප දන්නා හෝ නොදන්නා ක්‍රීඩාවකදී වේවා, පවුල තුළ හෝ පෞද්ගලිකව වේවා, ඔහු අත්විඳි ගැටලුකාරී සිදුවීම් පවා ක්‍රීඩකයෙක්ගේ ඍණාත්මක හැඟීම් ජනනය කිරීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා මගින් සිදු කරන උසුළු විසුළු කිරීම් වගේ දේවලුත් මේ වගේ ක්‍රීඩකයන්ට නරක විදිහට බලපාන්න පුළුවන්. මේ දේවල් වලට පිළිතුරු දෙන්න අදිෂ්ඨානයෙන් පිටියට ආවත් මනසේ තියෙන ඍණාත්මක කරුණු ප්‍රබල නිසා ක්‍රීඩකෙක් දිගින් දිගටම අසාර්ථක වෙන්න පුළුවන්. කුසල් මෙන්දිස් වගේ දක්ෂ ක්‍රීඩකෙක් සෙල්ලම් කරන කාලේ කණ්ඩායමක් විදිහට අසාර්ථක වීම දිගින් දිගටම වෙන එකත් මේ දක්ෂ තරුණ ක්‍රීඩකයන්ට තමගේ සුපුරුදු දක්ෂතා අතරට එන්න බාධාවක්. එසේම අර්ජුන, මහනාම, අරවින්ද අසංග වගේ ක්‍රීඩකව ඉන්න කාලේ කණ්ඩායමක් විදිහට සාර්ථක වෙද්දී ක්‍රිකට් වලට ආපු මහේල සංගක්කාර, දිල්ෂාන් වගේ ක්‍රීඩකයෝ සාර්ථක වෙන්න කණ්ඩායමේ තිබුණු පරිසරය ගොඩක් බලපෑවා. කුසල් වගේ තරුණ ක්‍රීඩකයන්ට අද ඒ වාසිය නෑ. ඔය විදිහට තමයි මහාචාර්ය අසංග විජේරත්න ක්‍රීඩකෙක් සාර්ථක වෙන්න මානසිකව වෙන බලපෑම ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.